එතුමා ලක්ෂ 69කට වඩා ජනවරමකින් 2019 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපති විදියට පත් වුණායින් පස්සේ අමාරුම කාල පරිච්ඡේදයක් ගත කරමින් කොවිඩ් 19 වසංගතයට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දෙමින් ගොලිය වසංගතය දුරු කරන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයකට පත් කරමින් ඉතා ඉමහත් මෙහෙයක් කරමින් සිටි ජනාධිපතිවරයා. නමුත් ඒ කාල සීමාවේදී රටේ දේශපාලන වශයෙන් තාමත්ම පල්ලයට වැටුණු කණ්ඩායම් කීපයක් මූලික වෙලා ජාත්‍යන්තරයේ සහය අරගෙන උද්ඝෝෂණ මෙහෙවල රටේ ආර්ථිකය කඩාකප්පල් වෙන විදිහට වැඩ කරලි වෙලා තා කූට විදියට වැඩ කරපු කණ්ඩායමක් හිටියා. ඒ ආර්ථික කඩාවැටීමට ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා හවුල් කියලා එතුමාගේ පිටින් ඒක දාලිවරලා එතුමාව තනතුරෙන් ඉල්ලා අස්සෙන විදියට වැඩ සිද්ධ කරා. ඉතින් එතුමා කරේ මොකද්ද රටේ ජනතාව බිල්ලට දෙන්නේ නැතුව කරන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගය ඉල්ලා අස්සෙන එක කියලා තමයි තනතුරෙන් ඉල්ලා අස්සුණා. ඉතින් ලංකාවේ පුරවැසියෙක් වශයෙන් එතුමාට අයිතියක් තියෙනවා තමන් ඉපදුණු රටේ ඇවිල්ලා ජීවත් වෙන්න. ඇයි ජීවත් වෙන්නේ මේ ඉඩ දෙන්නේ නැත්තේ? මොකද දැන් වර්තමාන රජය පියවර ගන්න ඕනේ එතුමාට ආරක්ෂිතව ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න. ඉතින් අපි විශේෂයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවට අද ලිඛිතව බාර දුන්නේ එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මැදිහත් වෙන්න ඕනේ. එතුමාට රටේ පුරවැසියෙක් වශයෙන් ඇවිල්ලා ලංකාවේ ජීවත් වෙන්න ඕනේ.